පින්වත්නි, පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආම භන්ති. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නවේදනං වේදියති සපඤ්ඤෝ සුඛම්පි දුක්ඛම්පි බහුසුතෝපි. අයංච ධීරස්ස පුතුජ්ජනේන මහාවිශේෂෝ කුසලස්ස හෝති ති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්මදානමය පින්කමේ දායකත්වයේ උසුනු ලබන්නේ කිරිබත්ගොඩ සම්පකාරමාවතේ අංක 82 දරණ නිවසෙහි පදිංචි
පද්මිනී ගුණවර්ධන මහාත්මනිය විසින්. එතුමි බලාපොරොත්තු වෙනවා තමන් නමින් පරලෝසපත් ඒදාබර ස්වාමි පුරුෂාණන් වන මහින්ද පුෂ්පකුමාර හරිශ්චන්ද්‍ර අත්තනායක මහතානන් පරලෝසපත් වී අදට වසරක් පිරීම නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කරන්නත්, ඒවාගේම ගුණවර්ධන මහත්මනියගේ දාබර පියාණන් වන කීර්තිපාල ගුණවර්ධන මහත්මානන් පරලෝසපත් වෙලා වසර 10ක් නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කරන්නත්, මීට වසර 16කට කලින් පරලෝසපත් වූ ශ්‍රියානි ජයවර්ධන මහත්මනිය ඇතුළු එම පවුලේ පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් මේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න මේ ධර්ම දේශනාවේ දායකත්වය ගන්නයි. දැන් මේ පරලෝසපත් පිරිසකට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත්, බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි නේද, ජීවත් වෙලා ඉන්න ඔයත්තන්ට. ඒ නිසා ඔයත්තු පරලෝසපත් අය විදිහට බණ අහන්න නැතු හොඳ සජීවි පුද්ගලයෝ විදිහට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ සල්ල කියන සූත්‍රය. මම මතක තියාගන්න කොහෙද තියෙන්නේ කියලා මම පස්සේ අහනවා. සංයුත්ත නිකායේ සල්ල සූත්‍රය. සල්ල කියන වචනේ තේරුම උල කියන එකයි. දැන් අපි දන්නවා අපි ගමන් කරන පාරවල් වල යම් යම් උල් තියෙනවා. ඒ උල් ඇනුනහම වේදනාව ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට කටු ගස් වල කටු තියෙනවා. ඒ කටු ඇනුනහම වේදනාව ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් අපේ කකුලේ කටුවක් ඇනුනහම ගොඩක් වෙලාවට යතුරු කට්ටක් නැත්තම් අපි ඒ කටුව ගන්න උපයෝගී කරගන්නේ යකඩ එකක් නැත්නම් වෙනත් කට්ටක් නේද, දොඩම් කටුවක් වගේ එකක් කඩලා ඉවරලා අර ඇනිච්ච කටුව ගලවන්න උත්සාහ කරනවා. මෙන්න මේ උත්සාහය, මේ කටුවකින් තවත් කටුවක් ගන්නට කරන උත්සාහය පිළිබඳව කරන විග්‍රහයක් සහ වේදනාව පිළිබඳව කරන විග්‍රහයක් තමයි මේ සල්ල සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. මේ සූත්‍රය දේශනා කරනකොට බුදුපියාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමය. සැවැත්නුවර ජේතවනාරාමය බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ විවේකයේ ලැබුණාම හවස් කාලෙට දම් සභා මණ්ඩපයට වැඩම කරනවා. එහෙම වැඩම කරලා ඒ දම් සභා මණ්ඩපයේ ඉන්න ස්වාමින් වහන්සේලාත් එක්ක කතා බස් කරනවා. ගොඩාක් වෙලාවට බුදුහාමුදුරු විමසනවා දම් සභා මණ්ඩපයට වැඩිහාම මම එන්න කලින් මොනවද කතා කරේ කියලා. ඉතින් සමහර වෙලාවට හාමුදුරුවරු එක එක කතා කියනවා. අපි අහවලා ගැන කතා වුණා, අහවල් දේ ගැන, සමාජයේ වෙච්ච මොකක් හරි සිද්ධියක් අරගෙන ඒ ගැන කතා වුණා කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට ඒවා වැදගත් දේවල් නම් අහ කමක් නැහැ කියලා අනුමත කරනවා. සමහර වැදගත් නැති දේවල් ප්‍රතික්ෂේප කරලා දොස් කියනවා ස්වාමින් වහන්සේලාට. ඔය වගේ සසුන් ගත වෙච්ච, මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා ඔහොම දේවල් කල්පනා කරන්න යන්න එපා. ඒවා ගැළපෙන දේවල් නෙවෙයි. ඔය විදිහට කතා වෙනවා. ඉතින් එහෙමත් කතාවක් කරන්නේ නැතුව නිහඬව හිටියොත් බුදුහාමුදුරු එතන ඒ නිහඬව ඉන්න ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්ම දේශනාවක් කරනවා. බුදුරජාණන් වහන්සේට කලින් හාමුදුරුවරු මොනවහරි කතා කර කර හිටියනම් ඒ කතා කරපු දේ අහලා ඉවර වෙලා ඒකට ගැළපෙන බණක් කියනවා. එහෙම නැතුව මොනවහරි කතා කරන්නේ නැතුව නිහඬතාවයෙන් හිටියොත් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කැමති මාතෘකාවක් අරගෙන හාමුදුරුවරුන්ට ධර්ම දේශනා කරනවා. එතකොට මෙන්න මේ සල්ල සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේම කල්පනා කරලා බලලා කරපු දේශනාවක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා
මේ ලෝකයේ ඉන්නවා පුද්ගලයෝ දෙන්නේ. කවුද මේ පුද්ගලයෝ දෙන්න? එක්කෙනෙක් තමයි අශ්‍රුතවත් ප්‍රතග්ජනයා. අනිත් කෙනා තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අශ්‍රුතවත් ප්‍රතග්ජනයයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයයි. එතකොට දැන් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් ප්‍රතග්ජනයා කියන්නේ කවුද කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕන. ශ්‍රුතවත් කියන වචනේ තේරුම හොඳට අහලා තියෙනවා කියන එකයි. අශ්‍රුතවත් කියලා කියන්නේ අහලා නැති කියන එකයි. පින්වත්නි, ඔයත් දන්නවා බුදුහාමුදුරුවන්ගේ කාලේ හාමුදුරුවරු විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු අය කොටස් දෙකකට බෙදුවා. මොකද කොටස් දෙක? ශ්‍රාවක ශ්‍රාවිකා කියලා. ශ්‍රාවක කියලා කියන්නේ කවුද? ශ්‍රාවකයා කියලා කියන්නේ කාටද? ශ්‍රාවකය කියන්නේ අහගෙන ඉන්න කෙනාට. අහගෙන ඉන්න කෙනාට. ශ්‍රාවිකා කියලා කියන්නේ ඒක ස්ත්‍රීලිංග වචනය. අහගෙන ඉන්න පිරිමියාට කියන ශ්‍රාවකයෝ කියලා, අහගෙන ඉන්න ගැහැණුවාට කියන ශ්‍රාවිකාව කියලා. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියේ ශ්‍රාවක ශ්‍රාවිකාව. ඇයි? ඉස්සර කාලේ මිනිස්සු ධර්මයේ දැනගත්තේ ඇසීමෙන් පමණයි. ඉස්සර කාලේ කවුරු හරි හාමුදුරු කෙනෙක් කියන දේ අහගෙන ඉඳලා ඒ තුලින් තමයි දැනුම දිනු කරගත්තේ. මෑතක් වෙනකම්ම මිනිස්සු දැනුම දිනු කරගත්තේ අහගෙන ඉඳලා. දැන් මේ ඇවිල්ලා තියෙනවනේ රූපවාහිනී යන්ත්‍ර නේද? ඒ නිසා දැන් ශ්‍රාවක භාවයේ විතරක් නෙවෙයි, දැන් රූපවාහිනියට එකතු වෙන්නේ කවුද? ප්‍රේක්ෂකයෝ. ශ්‍රාවකයෝ විතරක් නෙවෙයි, ප්‍රේක්ෂකයෝ ඉන්න. කට්ටියට බලන්නත් පුළුවන්. ඒ බැලීමෙන්, ඇසීමෙන්, දැකීමෙන් හැම දෙයකින්ම කරන්නේ මොකක්ද? දැනුම වර්ධනය කරගන්න එක. ඉතින් දැනුවත් වෙලා හිටපු කට්ටියට ඉස්සර ඉඳලා කියන්නේ ශ්‍රුතවත් කියලා. ඒ කට්ටිය දැනුවත් උනේ ධර්මයේ හොඳට ඇසීම තුළයි. එතකොට බණ හොඳට දන්න එක්කෙනාට කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන, ධර්මයේ දන්න, ධර්ම දැනගත් ධර්මයේ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන ධර්මානුකූල ප්‍රතිපත්තියකට නැඹුරු වෙලා සිටින ඒ ධර්ම මාර්ගයේ යෙදිලා ඉන්න එක්කෙනාට තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ. එතකොට අශ්‍රුතවත් ප්‍රතග්ජනයා කියලා කියන්නේ හැම මේ මොකක්වත් දන්නේ නැති කෙනා. ධර්මයේ කිසිම දෙයක් දන්නේ නැහැ. ධර්මයේ අහල නැහැ. ධර්මයේ අහන්න යන්නේ නැහැ. ධර්මයේ අහන්න උවමනාවක් නැහැ. ධර්මයට ලැබිකමක් නැහැ. ඒ නිසාම දහම් දැනුමක් නැහැ එයාට. අන්න එයාට තමයි අශ්‍රුතවත් ප්‍රතග්ජනයා කියන්නේ. ඉතින් ධර්මයේ අහන්නේ නැති වුනහම, ධර්මයේ දැනගන්න නැති වුනහම, ධර්මයේ හොඳට පරිශීලනය කරන්න නැති වුනහම, ධර්මයේ අනුගමනය කරන්නේ නැති වුනහම එයා හැමතිස්සෙම දහමින් බැහැර ජීවිතයකටයි නැඹුරු වෙන්නේ. එයා ධර්මානුකූල වෙන්නේ නැහැ. දහමින් ඈතට යන විදිහට දහම් විරෝධී වැඩ කරන්න පෙළඹෙනවා මේ අශ්‍රතවත් භාවය නිසා, නොදන්නකම නිසා. ඉතින් බුදුපියාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ. එහෙම නැත්තම් මේ දැනුවත් ඇති අය හරි, දැනුවත් නැති අය හරි මේ ලෝකේ ඉන්නවා. ඉතින් ප්‍රධානම කොටස් දෙකක් මේ ශ්‍රාවක ශ්‍රාවිකාව කොටස් දෙකකට බෙදනෝ. අශ්‍රුතවත් ප්‍රතග්ජනයා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය කියලා. ඒතර මේ දෙගොල්ලාම වේදනාව කියන එක විඳිනවා. බුදුපියාණන් වහන්සේ මතක් කරනවා අශ්‍රුතවත් ප්‍රතග්ජනයත් වේදනාව විඳිනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයත් වේදනාව විඳිනවා. පින්වත්නි, ඔයත් දන්නවා වේදනා තුනක් තියෙනවා. කියන්න බලන්න වේදනා තුන මොනවද? වේදනා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ මසුඛ වේදනා. එහෙම නැත්නම් ඒකට කියන උපේක්ඛා වේදනා කියලා. සුඛ වේදනා කියලා කියන්නේ සැප විඳීමට. වේදනා කියන වචනේ තේරුම විඳීම කියන එකයි.
දැන් සාමාන්‍ය අපි වේදනා කියල කියන්නේ මොකටද? වේදනාවත් දැනුනා කියල කියන්නේ දුකටද? දුක් සහගත දේවල් වලට විතර අනේ හරිම වේදනාවයි කියලා කියන්නේ. නේද? කරුමේ කියලා කියන්නේත් ඒකනේ. කරුමේ කියලා කියන්නේ ගොඩක් වෙලාවට නරක පැත්තට විතරයි. මොකක් හරි කරදරයක් වුණාම මේක මගේ කරුමේ කියලා කියනවා. ස්වීප් ටිකට් එකක් ඇදුනහමත් කියනවාද මේක මගේ කරුමේ කියලා. නේද? ඒක මගේ ලක් එක කියලා කියන්නේ. ඒවට වෙනම වචන දා. ඒකත් කරුමයක් තමයි. ඒක හොඳ කරුමේ. නරක දේ ලැබෙන්නේ නරක කරුමේ නිසා. ඒතර වේදනාව කියන එකත් අන්න එහෙම එකක්. වේදනාව විඳීම විඳින් තියනවා තුනක්. මොනවාද විඳීම් තුන? සැප සැපත් විඳිනවා, දුකත් විඳිනවා, සැපත් දුකත් ඉතින් මධ්‍යස්ථ වේදනාත් විඳිනවා. කවුද මේ විඳින්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අශ්‍රුතවත් ප්‍රතග්ජනයත් ඉන්නවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් ඔය වේදනා තුනම විඳිනවා, අශ්‍රුතවත් ප්‍රතග්ජනයත් විඳිනවා. එයත් සැප වේදනා විඳිනවා, එයත් දුක් වේදනා විඳිනවා, එයත් උපේක්ෂා වේදනා විඳිනවා. ඉතින් බුදුහාමුදුරු මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, එතකොට මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් ප්‍රතග්ජනයා වේදනා විඳිනකොට කොහොමද වෙනස් වෙන්නේ? දැන් බොහොම පැහැදිලිවම කොටස් දෙකක්නේ දෙන්නෙක් ඉන්නවා. අශ්‍රුතවත් ප්‍රතග්ජනය කියලා එක්කෙනෙක් ඉන්නවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය කියලා එක්කෙනෙක් ඉන්නවා. එතකොට ඒ දෙන්නාගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕනනේ. හැසිරීම් රටා වෙනස් වෙන්න ඕන නේද? දැන් සාමාන්‍ය හොඳයි නරකයි කියලා පුද්ගලයෝ දෙන්නෙක් ගත්තාම ඒ හොඳයි නරකයි කියන පුද්ගලයන් දෙදෙනා සමාන වෙන්න ඕනද වෙනස් වෙන්න ඕනද? වෙනස් වෙන්න ඕන. සමාන වුණොත් වෙනසක් නැහැ. හොඳ නරක කියලා කියන්නේම වෙන් කිරීම, වෙනස. එතකොට හොඳ නරක පුද්ගලයන් ක්‍රියා කරන හැටි, හිතන පතන හැටි, හැසිරෙන හැටි පවා වෙනස්. අන්නේ වෙනසක් තියෙන නිසා තමයි ඒ කට්ටිය වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. මේ කට්ටිය හොඳ අය, මේ කට්ටිය නරක අය කියලා අපිට වෙන් කරලා අඳුන ගන්න පුළුවන්කම තියෙන මේ වෙනස නිසා. ඒ වාගේ මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයත් අශ්‍රුතවත් ප්‍රතග්ජනයත් දෙන්නාම වේදනාව විඳිනවා. එතකොට කොහොමද මේ දෙන්න වේදනාවෙන් වෙන් කරලා ගන්නේ? මේ දෙන්නා කොහොමද මේකෙන් වෙනස් කරලා හඳුනා ගන්නේ කියලා හාමුදුරුවරුන්ගෙන් ඇහුවා. දැන් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුව ප්‍රශ්න අහන්නේ ඇත්තටම හාමුදුරුවන්ගෙන් උත්තරේ ගන්න ඕන නිසාද? නෑ. බුදුහාමුදුරුව දන්නේ නැද්ද මේවට? හරි, සමහර හාමුදුරුව හරියට උත්තර දන්නේ නැහැ කියලා. දන්නවා. එහෙනම් අතරමඟ ප්‍රශ්න අහන්නේ මොකටද? ප්‍රශ්න අහන්නේ අවධානය දිරා ගැනීමට. මමත් බණ කියන වෙලාවට ඔන්න මමත් ප්‍රශ්න අහනවා කියලා කිව්වහම මේක ඇත්ත ටික උනන්දුවෙන් බය වෙලා හරි ඉන්නවා, මොකක් අහයි දන්නේ නැහැ ඊළඟට කියලා. නේද? එතකොට අවධානිය වැඩි. එතකොට බුදුහාමුදුරුව මෙහෙම කියාගෙන ගිහිල්ලා හාමුදුරුවරුන්ගෙන් අහනවා, කොහොමද මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයයි අශ්‍රුතවත් ප්‍රතග්ජනයයි වේදනාවේදී වෙනස් වෙන්නේ, හඳුනගන්නේ, වෙන් කළා හඳුනගන්නේ කොහොමද කියලා ඇහුවා. ඉතින් මේ හාමුදුරුවරු කියනවා, අනේ බුදුහාමුදුරුවනේ, මේ ධර්මය කියන එක බුදුරජාණන් වහන්සේ මුල් කරලා පවතින එකක්නේ. බුදුහාමුදුරුවෝ නැත්තම් මේ ලෝකේ ධර්මය පහළ වෙයිද? පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච නිසා තමයි ධර්ම රත්නේ පහළ වුනේ. ඉස්සෙල්ල ධර්ම රත්නේ පහළ වෙලා පස්සේ බුද්ධ රත්නේ පහළ වුනේ නැහැ නේද? බුද්ධ රත්නේ ලෝකේ පහළ වුණාට පස්සේ තමයි ධර්ම රත්නේ පහළ වුනේ. ඒ නිසා කියන්නේ බුදු පියාණන් වහන්සේ මුල් කරගෙන තමයි මේ ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නේත්‍රූ කරගෙනයි මේ ධර්මයේ පවතින්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයේ නායකයාණන් වහන්සේ, ධර්මයේ ප්‍රමුඛයාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ ධර්මය තියෙන්නේ. අපි මේ ධර්මයේ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. දැන් අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධම්ම සරණ යන්නේ මොකක් නිසාද? ඒ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු නිසා නේද? ඒ වාගේ උත්තරීතර පුද්ගලෙක් දේශනා කරපු නැත්නම් වෙන කවුරු හරි කිව්වනම් අපි ධම්මං සරණං කියලා වෙනත් ධර්මයක් සරණ යන්න එපා. එහෙම යන්නේ නැතුව අපි මේ ධර්මයේ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියෙන නිසා.
ඇති මේ හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේට මතක් කන්න අනේ බුදුපාණන් වහන්ස අපි මේකට හරියට උත්තරේ දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේකට උත්තරේ දන්නේ. ඒ නිසා අපිට අනුකම්පා කළ මේ ප්‍රශ්නයට උත්තරේ අපිට පැහැදිලි කළ දෙන්න. අන්න ඒ වෙලාවේදී බුදුපාණන් වහන්සේ කියනවා, එහෙනම් හොඳට අහගෙන ඉන්න, සාධුකං මනසිකරෝ සුනාත සාධුකං මනසිකරෝ. සුනාත කියලා කියන්නේ හොඳට අහන් ඉන්න. සාධුකං මනසිකරෝ හොඳට මෙනෙහි කරන්න. ඔන්න මම කියනවා කියලා බුදුපියාණන් වහන්සේ මේ ධර්ම දේශනා මේ කාරණේ විස්තර කරන්න උත්සාහවත් වුණා. එතකොට ඔන්න මේ ලෝකේ ඉන්නවා අශෘතවත් ප්‍රතග්ජනේ. මං එයා ගැන සරල විග්‍රහය ඉතා කෙටි හැඳින්වීමක් කළා. එයා ධර්මය කියන්න මොකක්ද කියලා දන්න කෙනෙක් නෙවෙයි. ධර්මයේ දක්ෂතා තියෙන කෙනෙක් නෙවෙයි. ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහවත් වෙන කෙනෙක් නෙවෙයි. එයා හරියට ධර්මය මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම එක්කෙනා වේදනාවක් කිසියම් වේදනාවක් විඳිනවා. මොන වේදනාවක්ද එයා විඳින්නේ? දුක් වේදනාවක්. දැන් සරලව අපි හිතමු. දැන් ගොඩක් වෙලාවට අපිට ඇහැට නරක රූපයක් පෙනුනහම, කනට අප්‍රිය අමිහිරි ශබ්දයක් ඇහුනාම, නහයට ගඳක් දැනුනහම, දිවට තිත්ත රසක් දැනුනහම, අපි එක දුක්ඛ වේදනාවක් කියන එක සැරේට ගණන් ගන්නේ නෑ. ඒ විඳීම දුක් සහගතයි කියන එක අපිට එක සැරේට තේරෙන්නේ නැහැ. හැබැයි විඳීම දුක් සහගතයි කියලා එක සැරේට තේරෙන එකක් තියෙනවා. මොකක්ද? කවුරු හරි ගැහුවොත් නේද? අගේට ඉන්න එක්කෙනාට එක සැරේට ඇවිල්ලා පිටහරහා ගැහුවොත් අන්න ඒක දුකයි කියලා තේරෙනවා සමහර වෙලාවට. සාමාන්‍ය එහෙම නේද? ගොඩාක් රූපයක් දැක්කාම අනේ මේ මන් දකින්නේ දුක් සහිත රූපයක් කියලා එහෙම මේ රූප දැකීම තුළින් ශබ්ද ඇහීම තුළින් දුක්ඛ වේදනා කියන එක වැටහෙනවට වැඩිය ගොඩක් අයට ඉක්මනටම වේදනාව දුකක් කියලා වැටහෙන්නේ ගුටි කනකොට. දැන් ඔන්න කවුරු හරි අපි හිතමු, කාට හරි කෙනෙකුට, අශෘතවත් ප්‍රතග්ජනයෙකුට, ධර්මයේ දන්නේ නැති එක්කෙනෙකුට ගහනවා. ධර්මයේ දන්නේ නැති එක්කෙනෙකුට ගහනවා. ගැහුවහම එයා ධර්මයේ දන්නේ නැහෙනි. ධර්මයේ දන්නේ නැති නිසා එයා ධර්මානුකූලව නෙවෙයි මේ ගුටි කෑම හිතන්නේ. ධර්මානුකූලව හිතන්නේ නැහැ. ධර්මානුකූලව හිතන්නේ නැති වුනහම මෙයාට හිතෙන්නේ මොකද්ද? මට ඔන්න දුක්ඛ වේදනාවක් ඇති වුණා කියලා. දැන් අර ශරීරයට ගැහුව නිසා, පීඩාව නිසා ඔන්න දුක්ඛ වේදනාවක් ඇති වුණා. එහෙම වේදනාව ඇති වෙච්ච ගමන්ම එයා මොකද කරන්නේ? ඒ දුක්ඛ වේදනාව පදනම් කරගෙන ශෝක කරනවා. සෝචති කියලා කියන්නේ ඒකයි. ශෝක කරනවා. ශෝක කරනවා කියන්නේ මොකද්ද? ශෝක කරනවා කියන එකේ තියෙන විශේෂ අදහස. අඬනවා, වැළපෙනවා ඔය එක එක ඒවා කියනවා තමයි. ශෝකය ඇති වෙන්නේ මොකක් නිසාද? ශෝකය ඇති වෙන්නේ පින්නතුනේ තමන් සන්තක දෑ තමන්ගේ අයිතියෙන් ගිලිහෙනකොට, තමන්ට ඕන විදිහට පවතින්නේ නැති වෙනකොට, එතන ඒවන් වෙනස් වෙලා යනකොට ඇතිවෙන්නේ ශෝකය. දැන් අපි කවුරුත් කැමතින්නේ කාගෙන්වත් ගුටි නොකා ජීවත් වෙන්න නේද? එහෙම ජීවත් වෙන්න කැමති අපිට කවුරු හරි කෙනෙක් එක සැරේටම ඇවිල්ලා ගැහුවාම මොකද උනේ? කැමැත්තට වෙනස් වෙන, කැමැත්තට විරුද්ධ වෙන දෙයක් උනේ. එහෙම විරුද්ධ වෙන දෙයක් ආපු ගමන්, අපි අකමැති දෙයක් ආපු ගමන් ඕන්න එතන තියෙන දුක. එයා ඊට පස්සේ ඒ පදනම් කරගෙන මට ගුටි කන්න උනානේ කියලා ඔන්න අර ගුටිය නිසා එක වේදනාවක් ඇති වෙනවා ශරීරයට. ඊට පස්සේ වේදනාවක් ඇති වෙන මොකටද? හිතට. හිතට වේදනාවක් කියන්නේ මට අහවලා ගැහුවනේ කියලා. දැන් එතකොට වේදනාවක් කීයද? වේදනාවක් දෙකයි. දැන් ඔන්න වේදනා දෙකක් මට ඇති වුණා. එකක් අනුන් ඇති කළා, අනිත් එක කවුද ඇති කරගත්තේ? තමන්ම ඇති කරගත්තා. තමන්ම ඇති කරගත්තේ දුක්ඛ වේදනාවක් කියලා එයාට තේරෙනව නම් එයා මොකද කරන්නේ? ඒ වේදනාව ආපහු ඇති කරගනීද? නැහැ.
ඉති මෙයාට තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැත්තේ? අශෘතවත්කම නිසා, නොදන්නකම නිසා, ධර්මයේ ගැන දන්නේ නැති නිසා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අර ගුටියට වටිනකමක් දෙනවා. ගැහුවට නම් කමන්නේ නැහැ, පිටහරහම ගැහුවනේ කියලා හිතනවා. එතකොටම ඔන්න අර ගුටියට මහා ප්‍රබල වටිනකමක් දුන්නා. ඒ ගුටිය සැර වැඩි කරනකොට, ඒ ප්‍රහාරය වේගවත් කියලා, ඒකේ සැරය බලය වැඩි කරනකොට, ඒකෙන් දැනෙන අර කායික වේදනාවට වැඩිය වේදනාව දැනෙන මොකටද? හිතට. මෙච්චර සැරට ගැහුවනේ කියලා හිතනවා නේ. ඊට පස්සේ ආපහු ගුටි කාල නම් හුරුයි, හැබැයි මේ වගේ මිනිහෙක් ගෙන්නම් මම කවදාවත් ගුටි කාල නැහැ කියලා ඔන්න ආපහු අර ප්‍රහාරයට, අර ගුටියට තව වටිනකමක් දෙනවා. එහෙම වටිනකමක් දීපු ගමන්ම ආපහු හිත රිදව ගන්නවා. හිතට ශෝකය ඇති වෙනවා. දැන් මේ ගහලා එකයි, එක ගුටියක් නිසා වේදනාවක් ඇති වුණ බව ඇත්තයි. හැබැයි ඒක අල්ලාගෙන අපි ඊට පස්සේ කොච්චරනම් හිතනවද? අද මම කටවහගෙන හිටියොත් හෙටත් ගහන්න පුළුවන්. මීට සතියකට කලින්මත් ඔය විදිහට මගේ පිටට ගැහුවනේ. කීකී හිතනවා. එහෙම හිතන්න හිතන්න මෙයා මොකද කරන්නේ? අර වේදනාවට වටිනකමක් දුන්නා. වේදනාවට වටිනාකමක් දෙන්නේ ඒ වේදනාව කොහේ තියාගෙනද? හිතේ තියාගෙන. එතකොට හිතේ වේදනාව තියාගෙන ඉන්න ඉන්නම වේදනාව හිත තුල තහවුරු වෙන්න වෙන්නම ඒ වේදනාවෙන් දැනෙන දුක වැඩිද අඩුද? දුක වැඩි. එතකොට කවුද මේ දුක වැඩි කරගත්තේ? තමම්මයි. අර පිට ඉන්න මිනිසය කල එකයි, එක දෙයයි. එක පාරක් ගාල ඉවරල ගියා. එක්ක බය නිසා අපහු ගුටි ගන්න ගිය, ගුටි ගන්න වෙයි කියන බය නිසා, එහෙම නැත්නම් ගහලා වැඩක් නැහැ කියන නිසා හරි ගහලා ගියා. ගියාට පස්සේ ගුටි කාපු එක්කෙනා මොකද කරන්නේ? ඒකම අල්ලගෙන තව තව විඳවන්න ගන්න. කිලමති කියලා කියන ඒකෙන් ක්ලාන්ත වෙන්න යනවා. ඒකෙම මුසපත් වෙන්න යනවා. ඒ ගැනම හිත හිතා කම්පා වෙන්න යනවා. බොහොම පීඩාකාරී මානසිකත්වයක් ඇති කරගන්නවා. ඊළඟට පරිදේවති. පරිදේවති කියලා කියන්නේ වැළපෙන්න ගන්නවා. වැළපෙනවා කියන්නේ මොකක්ද? වැළපෙනවා කියන්නේ අඬනවා නෙවෙයි. අඬනවා තමයි. හැබැයි ඇඬීමෙත් විශේෂ ඇඬීමක්. මොකද්ද? කියව කියව අඬනවා. දැන් ওই ගුටි කාල රිදුනට පස්සේ එක එක කියවන්නේ නේ. කාගෙන්වත් මම මෙහෙම ගුටි කාල නැහැ, අගේට හිටු මට දැන් ගුටි කන්නත් උනානේ. ওই විදිහට කියව කියන්නන්නේ අන්න ඒවා. දැන් එතකොට මේ කියවන එක hina යන එකක් වෙන්න ඕනද ඇඬෙන එකක් වෙන්න ඕන? ඇඬෙන එකක් වෙන්න ඕන. hina යන එක කියලා හඳන්න බෑ නේද? ඉතින් එතකොට ඇඬෙන ඒවා හිතන්නත් ඕන. හිනායනේව හිතලා කියන්න බෑ. ඇඬෙනේව කල්පනා කරගෙන දැන් මේක කිව්වොත් ඇඬෙයිද, එහෙම නැත්නම් මේක කිව්වොත් ඇඬෙන්නේ නැතු විඳීද හිතලා හිතෙන හිතෙනේවා අපි අල්ල ගන්න ওই විදිහට. ඒ නිසා ඒකෙන් වැළපෙන්න ගන්න පරිදේවති කියනවා. ඒකිනුත් පීඩාවට පස් දෙන්නේ තමයි. ඊළඟ කාරණේ තමයි උරත්තාලින් කන්දති. පපු අත ගහ ගන්නවා. දැන් ඔය අඬනකොට නේද සමහරු පපු අත් දෙක ගහ ගන්නවා, ආකාශයට අත් දෙක විසි කරලා ඒ පැත්ත බලාගෙන අඬනවා, කෑ ගහනවා, කම්පා වෙනවා. ඊළඟට සම්මෝහං ආපජ්ජති. ඔහොම අඬන්න අඬන්න ගිහිල්ලා මොකද වෙන්නේ? සිහිමුලා කරගන්නවා. කම්පා වෙලා මුලා වෙලා යනවා. දැන් මේ ඔක්කොම කරගත්තේ එක ගුටියේ. අතෙන්ට ගියාම අර එක වේදනාවේ. ඉතින් එහෙම වේදනාවෙන් අඬා වැටෙන්න වැටෙන්න කම්පා වෙන්න වෙන්න එයා දන්නේම නැතුව වේදනා දෙකක් විඳිනවා. ඉතින් එයාට ඒ වේදනා දෙකක් විඳිනව, තමන් වේදනා දෙකක් විඳිනව කියලා අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? එයා අශෘතවත් නිසා. එයා ධර්මයේ හරියට දන්නේ නැති නිසා. ධර්මයේ හරියට දන්නව නම් කවුරු හරි කෙනෙක් ඔය වේදනාවට වටිනාකමක් දෙයිද? නැහැ. එයා වේදනාවට වටිනකමක් දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඒක වේදනාවක් බව තේරුම් අරගෙන ඒ වේදනාව ඇති උනේ ඇයි කියලා හිතලා කල්පනා කරලා අවබෝධයෙන් ඒ ප්‍රහාණය කිරීමටයි ඒ තැනැත්තා උත්සාහ කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ වේදනා දෙකක් විඳින එක උදාහරණයක් කියනවා. දැන් ඔන්න කාගේ හරි කකුලක කටුවක් ඇනෙනවා.
වේදනාවක් දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් කටුව තියාගෙන ඉන්න කම්ම මෙයාට වේදනාව තියෙනවනේ. ඒ නිසා කටුව අයින් කරන්නත් ඕන. දැන් මෙයා කටුව අයින් කරන්න මොකද කරන්නේ? තව කටුවක් අරගන්න. සල්ල කියන්නේ ඒක. තව උලක් අරගන්න. දැන් උලක් අරගෙන එයා මොකද කරන්නේ? අර ඇනිච්ච කටුව ළඟ කඩන පාදනවනේ. එතකොට එහෙම ඒ කටුව ඇනිච්ච තැන පාදනකොට එයාට රිදෙන්නේ නැද්ද? රිදෙනවා. එතකොට එයා ඒ රිදින බව දන්නේ නැද්ද? දන්නවා. එතකොට දැනදෙන යා මොකද කරන්නේ? එයාටම රිදව ගන්නවා. අන්න ඒ වගේ අශෘතවත් ප්‍රතග්ජනයා මේ වේදනාව ඇති වුණාට පස්සේ ඒ කායික වේදනාවට අමතරව විඳින වේදනාවක් තියෙනවා. මොකක්ද ඒ වේදනාව? මානසික වේදනාව. මානසික වේදනාව විඳින්න ගන්නවා. ඉතින් ඒ වේදනාවට එයා අකමැති නම්, දැන් ඒ ලැබිච්ච වේදනාවට එයා අකමැති නම්, එයාගේ හිතේ ඇති වෙනවා, ඇති වෙලා තියෙන ක්ලේශයක් නැගී සිටිනවා. එයාගේ හිතේ තියෙන ක්ලේශයක් නැගී සිටිනවා. මොකක්ද ඒ ක්ලේශය? එකට කියනවා පටිඝානුසය කියලා. පටිඝ කියන්නේ තරහ. පින්වත්නි, දැන් සමහරු මාත් එක්කම කියලා තියෙන ස්වාමින් වහන්ස, මම ওই කේන්ති ගිය වෙලාවට එක එකව කියනවා, හැබැයි මගේ හිතේ නෑ ওই තරහ මරහ කියලා. ඇත්තද කතා? හිතේ නැත්තම් ඒ අහසින් වැටෙන්නේ නේද යාට? හිතේ නැත්තේ නෑ, හිතේ තියෙනවා. ඈ, හැබැයි එළියට දාන්නේ නෑ. ඒකයි වෙලා තියෙන්නේ. හිතේ කිඳා බැහැලා තියෙනවා, තුනී වෙලා තියෙනවා. ඒ වාට කියන්නේ අනුසය ක්ලේශ කියලා. අනු මතක තියාගන්න. අනුසය කියන්නේ නිදාගෙන තුනී වෙලා තියෙන කෙලෙස්. එතකොට පටිඝානස, පටිඝ කියන්නේ තරහ. තරහ යට නිදාගෙන කිඳා බැහැලා තියෙන. ඉතින් දැන් අර වේදනාව මං කියවනේ, දැන් කායික වේදනාවක් දැනුණා. කයට වේදනාව කවුරු හරි ගහපු නිසා දැනුණ වේදනාව. මොකද දැනිච්ච වේදනාව? දුක්ඛ වේදනාව. දුක. ඒ දුකට එයා ඒ ගහපු එකට එයා අකමැති නම් එයාගේ අර පටිඝය තරහ නිදාගෙන ඉන්න තියෙන තරහ මොකද වෙන්නේ? ඇහැරෙන්න ගන්න, අවදි වෙන්න ගන්න. ඇවිස්සලා ඉස්මතු වෙලා එන්න ගන්නවා. ඒ ඉස්මතු වෙලා ඇවිල්ලා ඒ තරහත් එක්ක තව තව මෙයා අර වේදනාව ඇති වෙච්ච ආකාරය ගැන කල්පනා කරන්න ගිහිල්ලා විනාශ වෙලා යනවා. ඒ විනාශයට වගේ කියන්න ඕන තමන්, වෙන කවුරුත් නෙවෙයි. අර මිනිස්සේ ගහපු එක්කෙනා ගහලා ගෙදර ගිහිල්ලා බුදිය කෙනත් ඉවරයි. හැබැයි ගුටි ගහපු එක්කෙනා ඒක ගැනම හිත හිතා කල්පනා කර කර අර තමන්ගේ පටිඝය තරහව අවුස්සාගෙන විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, බුදුපියාණන් වහන්සේ මතක් කරනවා පින්නතුනේ, අශෘතවත් ප්‍රතග්ජනයාට කිසියම් දුක්ඛ වේදනාවක් දැනුණත්, දුක්ඛ වේදනාවක් දැනුණා එයා ඒක හිතනෝ සැප වේදනාවක් කියලා. දැන් ඒකට මම උදාහරණයක් කියන්නම්. දැන් ගොඩක් මිනිස්සු මේ මිරිස් රහට කන්න කැමතිනේ නේද? දැන් gedara කෑම හදලා මිරිස් එහෙම මදිනම් වෙනමම මොනව හරි කට සම්බෝලයක් හරි මොනා මිරිස් සම්බෝලයක් හදා ගන්න. හොඳට ලුණු මිරිස් දාලා හදාගෙන බතුත් එක කනවා. දැන් ඔය ලුණු මිරිස් කනකොට මොකද වෙන්නේ? කටට සැරද නැද්ද? සැරයි. කටට සැරයි. එතකොට දැන් සැරට දානකොට හාසුස් ගාලා ඊට පස්සේ කඳුලුත් එනවා. කඳුළු පෙර පෙර කන්නේ දැන් නේද? කඳුළු පෙර පෙර. දැන් මේ කඳුළු පෙරනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේක අමාරුවෙන් මේ කන්නේ. ඇයි දැන් මේ අමාරුවෙන් කන්නේ? අමාරුවෙන් හරි කන්නේ මොකටද? ඒකට තියෙන කැමැත්ත නිසා, ආශාව නිසා නේද? කොච්චර දාඩිය පෙරාගෙන ඒකම කන්න හදනවද? එතකොට සාමාන්‍ය අශෘතවත් ප්‍රතග්ජන කෙලෙස් සහිත මිනිස්සයා දුක්ඛ වේදනාවත් සැපයක් හැටියට හිතනවා. ඒක දුකක් කියලා එයාට වැටහෙන්නේ නැහැ අර සැපේ ඇලුනාට පස්සේ. ඒ తాවකාලික උඩින් මතු පිටට පේන සැපයට ඇලුනහම ඒක ඇත්තටම දුකක් කියලා තේරෙන්නේ. දැන් මත්පැන් බොන ඇත්ත එහෙමනේ.
මද්‍රව්‍ය භාවිතා කරන අය දැන් ගොඩක් අය මේ අර සාමාන්‍යයෙන් මේ මොනවද ඔරෙන්ජ් ජූස් ටිකක් ඇපල් ජූස් ටිකක් වගේ බොනෝ වගේ චුට්ට චුට්ට රස විඳ විඳ බොන්නේ නෑනේ. වීදුරුවට දාගත්ත එක සැරේට මුගුරට හලා ගන්න සමහර නේද? එහෙමත් කලාතුරකින් තමයි කවුරු හරි කෙනෙක් රස විඳ විඳ හොඳම බේබද්දෙක් විතරයි තමයි එහෙම රස විඳින්නේ යන්නේ. ඈ එතකොට දැන් මේ මිනිස්සු බීල ඉවරෙලා මොකද කරන්නේ? බීල ඉවරෙලා කට මූණත් ඇඹුල් කරගෙන කටේ තියෙන දිවේ තියෙන කෙල ටික පවා කාරල ඉවරෙලා ගන්නවා ලීලියට. නේද? ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් මේක බොනකොට මහා රසවත් කියලා හිතාගෙන බොනවා. අර ආශෘතවත් කම. කෙලෙස් සහිත මිනිස්සයාට කටුක වේදනාවක් දැනුණත් ඒ වේදනාව ගැන එයා සලකන්නේ නැහැ. ඒකත් සැපක් කියලා හිතනවා. කාගේ හරි කකුලක දදයක් අට ගන්නවා. දැන් මෙයාගේ දදේ කහනවා. දදේ කහන වෙලාවට පොඩි සනීපයක් තියෙන බව ඇත්තයි. හැබැයි කහන්න කහන්න මොකද වෙන්නේ? ලේ ගලන්න ගන්නවා. පීඩාවටපත් වෙනවා. හැබැයි දදේ තියෙන මිනිස්සයාට ඒක පීඩාවක් හැටියට වැටහෙන්නේ නැහැ. ඒ නිසා ආ මොකද කරන්නේ? ඒක තව තව කහනවා. ඒක තව තව කහනවා. අන්න ඒ වාගේ තමයි මේ අශෘතවත් ප්‍රත්‍යක්ෂ දර අශෘතවත් ප්‍රත්‍ඥයා වේදනාව හමු වේදී ඔන්න පටිඝානුසේ ඇති කර ගන්න. පටිඝානුසේ කියන්නේ තරහ. එහෙම නැත්නම් ඒ වේදනාවට කැමැත්ත ඇති කර ගන්න ගිහිල්ලා ඒ කාම වේදනාවන් තුල සප විඳින්න ගිහිල්ලා ඒ තුල රාගානුසේ ඇති කර ගන්න. එහෙමත් නැත්නම් අශෘතවත් ප්‍රත්‍ඥයා මොකද කරන්නේ? මේ රාගයයි ද්වේෂයයි ඇති වෙන එක අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. රාගය ඇති වුනහම ඒක නරකයි කියලත් අපි තේරෙනවා. එතකොට සුඛ වේදනාවක් ඇති වෙනකොට මේක මං මේ සැප විඳින්න ගියාම මේ වේදනාවෙන් රාගය ඇවිස්සෙන්න පුළුවන් කියලා අපිට තේරෙනවා. දුක්ඛ වේදනාවක් දෙනුනහම මට මේ දුක්ඛ වේදනාව නිසා මේකත් එක්ක ගැටෙන්න ගියොත් මගේ හිතේ පටිඝානුසේ තරහ ඇති වෙන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපිට හිතෙන්නේ නැති එකක් තියෙනවා. මොකද්ද මේ හිතෙන්නේ නැති එක? උපේක්ෂා වේදනාවක් ඇති වුනහම අපි දන්නේම නැතුව අපේ හිතේ අවිජ්ජානුසේ ඇති වෙනවා. දැන් පින්වත්නි මම කිව්වා වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. උපේක්ඛා වේදනා කියලා කියන්නේ දුකයි සැපයි දෙක මැදිස්ත නේද? දැන් සමහරු කියනවනේ මං ওই සැපේ අනවශ්‍ය විදියට ඇලෙන්නෙත් නෑ, මං දුකේ අනවශ්‍ය විදියට ගැටෙන්නෙත් නෑ, මම දුක සැප දෙකම සමානව භුක්ති විඳිනවා කියලා කියනවා. දැන් දුකයි සැපයි දෙකම සමානව භුක්ති විඳින එක හොඳයිද? දැන් මේ අනුව බැලුවොත් සිහිනුවනින් මේ දුක සැප විඳින එක ගැන කටයුතු කරන කලේ නැති වුණොත් මධ්‍යස්ථ වේදනාවක් හමු වේදී ඉතින් ඇලෙන්නෙත් නෑනේ ගැටෙන්නෙත් නෑනේ කියලා හිත හදාගෙන ඒ මධ්‍යස්ථ වේදනාවෙම එල්ලිලා ඉන්න ගියොත් මොකද වෙන්නේ? දන්නේම නැතුව අවිජ්ජානුසේ පහළ වෙනවා. අවිජ්ජානුසේ කියලා කියන්නේ භවයේ, සරලව කියනවා නම් භවයේහි පැවතින එක හොඳයි කියලා හිතනවා නේද? දැන් සමහර කෙනා මම මේ ඉන්න විදිය හොඳයි. මට දුකකුත් නැහැ, අමුතු සැපකුත් නැහැ කියලා හිතන. මට දුකකුත් නැහැ, සැපකුත් නැහැ, මම මේ ඉන්න තාලෙට ඉන්නවා කියලා කියනවා. එහෙම කියන නේ ඕනතරම්. දැන් ඉන්න තාලෙට ඉන්න එකද බෞද්ධකම කියන්නේ? නැහැ. එහෙනම් බෞද්ධකම කියන්නේ මොකද්ද? ඉන්න තාලෙ නැති කරගන්න එකයි. බෞද්ධකම කියලා කියන්නේ ඒකයි. ඉන්න එක නැති කරගන්න එක. ඉන්න නිසා අපි පවතින නිසා අපි මොකද කරන්නේ? පවතින ඕන කර්ම රැස් කරනවා. පවතින එක හොඳයි කියලා හිතාගෙන නේද? දැන් අපි හිතමු දැන් පවතින එක හොඳයි කියලා හිතාගෙන ඉන්න හින්දනේ ආපහු මැරිලා කොහේ හරි යන්න කල්පනා කරන්න නේද? ඉතින් කොහේ හරි හොඳ තැනක පවතින ඕන නිසා ඔන්න දිව්‍ය ලෝකයන් පිං කරනවා නේද?
එහෙම නැත්තං නරක තැනක උනත් කමන්නෑ කියල හිතන අය අපා යන විදිී පෞද් කරනයි ඕන තරම්. ඕන තැනක් කමන්න මං ඕන තැනක උනාපායකට යන්න සූදානන් කියලව කරන්න නේද. එතකොට දැන් මේ විදිහට මෙයාල මේ පැවතීමට කැමැත්ත ඇති කරගෙන මේ කර්ම රැස් කරන්න. එතට පවතින්න අවශ්‍ය කර්ම රැස් කරනකොට මොකද වෙන්නේ සංසාරි තව තව පවතින්න උපදින්න සිද්ධ. එතර උපදින එක හොඳයි නෑ, උපදින එක දුකයි. ඉපදුනාට පස්සේ වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක දුකයි. ඇයි මේක දුකක් කියලා තේරෙන්නේ නැත්තේ? අර අවිද්‍යාවෙන් වැහිලා තියෙන නිසා. අවිද්‍යාවෙන් මෝහයෙන් වැහිලා තියෙන මිනිසයාට මේ දීර්ඝ කාලයක් තිස්සේ ඉපදීපදී මෙරි මෙරි එන ගමන හොඳයි කියලා නරකයි කියලා වැටහෙන්නේ නැහැ. එයා ඒක හොඳයි කියලා තේරුම් ගන්නවා. හොඳයි කියලා කල්පනා කරනවා. ඒ නිසා එයා අර උපේක්ෂා වේදනාවේදී මුලා වෙනවා. ඉතින් එහෙම මුලා වෙලා ඒ වේදනාවේ බැඳිලා යනවා. ඒ වේදනාවෙන් කටයුතු කරන්න යනවා. ඒ වේදනාව හිත තුළ තහවුරු කර ගන්න හදනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලට මතක් කරනවා, අශෘතවත් ප්‍රතඥණෙක් වගේ නෙවෙයි. ශෘතවත් ආර්ය ශ්‍රාවකේ කවුරු හරි කෙනෙක් අරමුණක් ආවහම වේදනාවක් විඳිනකොට ආ වේදනාව විඳිනවා. හැබැයි වේදනාවල් විඳට එයින් එහා ගෙනියන්නේ නැහැ. පින්වත්නි කියන්න බලන්න, රහතන් වහන්සේලාට වේදනා දැනෙනවාද නැද්ද? රහතන් වහන්සේලට වේදනා දැනෙනවා. රහතන් වහන්සේලට දැනෙනවා. දැන් ඔය තු අහලා ඇතිනේ කස්සපත්තිර බොජ්ජංග සූත්‍රයේදී එහෙම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට බුදු පියාණන් වහන්සේ වැඩම කරලා අසනීපෙන් ඉන්න වෙලාවේදී ඇහුවනේ, කොහොමද කාශ්‍යප සැප දුක් කියලා, වේදනාව කොහොමද කියලා ඇහුව බුදුහාඳුරු. කච්චිතේ වේදනා කමනීය, ඔබේ වේදනාව කොහොමද ඉවස ගන්න පුළුවන්ද, කච්චි යාපනීය, දරා ගන්න පුළුවන් තත්වයකද තියෙන්නේ කියලා. එතකොට මේ හාමුදුරු මොකද කිව්වේ? නමී භන්තේ කමනියන්, අනේ හාමුදුරනි බුදු පියාණන් වහන්සේ ඉවස ගන්න අමාරුයි, දරා ගන්න අමාරුයි, බාල්හා මේ වේදනාව, මට මහා දැඩි වේදනාවක් දැනෙනවා කියලා කිව්වා. ඒ ශරීරයට දැනෙන වේදනාව සම්මුති සත්‍යයේ පිහිටල කරපු කතාවක්. සාමාන්‍යයෙන් රහතන් වහන්සේලාටත් වේදනාව දැනෙනවා. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ සත්වයෙක්නේ නේද, ජීවියෙක්නේ. එතකොට පණ තියෙන කෙනෙක්නේ, පණ තියෙන කෙනෙකුටත් වේදනාව දැනෙනවා. දැන් රහතන් වහන්සේට කවුරු හරි කෙනෙක් රහතන් වහන්සේගේ අතින් ඇල්ලුවාම දැනෙන්නේ නැද්ද? දැනෙනවා නේද? රහතන් වහන්සේට කතා කළොත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ඇති ඒ වේදනාව හින්දනේ රහතන් වහන්සේ අර මේ සරියුත් මහරහතන් වහන්සේට එක්තරා මේ යක්ෂයෙක් සරියුත් හාමුදුරන් ඉවසීම මනින්නේ කියලා පිටිපස්සෙන් ගිහලා අහසින් ගිහලා ටොක්ක්ක් ඇන්න. ඉතින් දැන් සරියුත් හාමුදුරුවෝ රහත් වෙලා ටොකු වෙනුන ඇන්නට දන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම දන්නේ නැද්ද? දැනෙනවා. ඔක්කොම දැනෙනවා. හැබැයි අපි වගේ නෙවෙයි. ඔව්, අපි සාමාන්‍යයෙන් වේදනාවෙන් පස්සේ ඒක අල්ලගෙන කෙලිස් අවුස ගන්නවා. දැන් වේදනාව ඇතු අහලා ඇති පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේට අනුව වේදනා පච්චයා තණ්හා කියලා කියනවා. වේදනාවෙන් බැඳිලා යනවා. විඳීමක් ආවහම ඒකට බැඳිලා යනවා. හැබැයි රහතන් වහන්සේම බැඳෙන්නේ යන්නේ නැහැ. නේද? දැන් රහතන් වහන්සේ කෙනෙකුයි සාමාන්‍ය මිනිසෙකුයි ඉන්න තැන කවුරු හරි කෙනෙක් සින්දුවක් කියනවා. දැන් රහතන් වහන්සේට සින්දුව ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. සාමාන්‍ය මිනිසෙටත් ඇහෙනවද? ඇහෙනවා. එතකොට සාමාන්‍ය මිනිස්ස සින්දුව ඇහුනහම ඒ සින්දුවේ උරුණාම තව එකක් කියලා ඉල්ලන්න පුළුවන් කෑ ගහලා. නේද? හැබැයි රහතන් වහන්සේ එහෙම කෑ ගහලා ඉල්ලන්න යන්නේ නැහැ. රහතන් වහන්සේ හිතන්නේ මොකද්ද? මේ කනට ශබ්දයක් ඇසුණා පමණයි. අන්න ඒක තමයි රහතන් වහන්සේගේ චින්තන ස්වභාවය. එතකොට රහතන් වහන්සේ කල්පනා කරනවා මේ රූපය ඇසුරු කරගෙන ඔය ඉන්ද්‍රිය ධර්ම තියෙනවා, චක්කු සෝත ඝාන ජීවහා කාය කියන ඉන්ද්‍රිය තියෙනවා. ඒ ඉන්ද්‍රියන්ට සෝත කියන ඉන්ද්‍රියට ශබ්දයක් ගොදුරු වුණා. එච්චරයි රහතන් වහන්සේ හිතන්නේ.
සාමාන්‍යයෙන් අපි හිතන්නේ ප්‍රතග්ජනකමට අපි හිතන්නේ මොකද්ද? මගේ කනට මිහිරි ශබ්දයක් ඇසුණා. මේ ශබ්දය මට හෙටත් අහන්න ඇත්නම්. ඔන්න මේ මිහිරිකම නිසා අර ශබ්දයට මොකද කළේ? තණ්හාව බැඳුණා. බැඳුණාට පස්සේ හෙටත් අහන්න ඇත්නම් කියලා හිතනවා. හෙට ඉබේ අහන්න බැරි නම් අසන්නංගේ ඉල්ලීම් තීරයට පෝස්ට් කාඩ් එකක් හරි දාලා ඉවරලා ඒක ආපහු අහන්න පෙළඹෙනවා. නේ? ඕක නිසා මාන්නි කරන්නේ. එතකොට මේ අහන ශබ්දයට ශබ්දේ පසුපස්සේ අපි යනවා. අර වේදනාවෙන් තණ්හාව ඇති කරගන්නවා. එහෙම තණ්හාව ඇති කරගෙන අර යට කිඳා බැහැලා තියෙන රාගානුසය අවුස් ගන්නවා. හැබැයි රහතන් වහන්සේට එහෙම ඇවිස්සෙන්න රාගයක් තියෙනවද? රාගයක් නැහැ. ඇයි? රහතන් වහන්සේ රාගය සම්පූර්ණයෙන්ම ක්ෂය කළ කෙනෙක්. රහතන් වහන්සේට කවුරු හරි කෙනෙක් බනිනවා. බැන්නහම කනට ඒක දැනෙන්නේ. එතකොට ඒ දැනෙන එක සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා බැනුම කියලා කියන්නේ දුක්ඛ වේදනාවක් කියලා. හැබැයි රහතන් වහන්සේ මේ දුක්ඛ වේදනා හමු වේදී තරහ ඇති කරගන්නවද? නැහැ. ගැටෙනවද? නැහැ. ඇයි නොගැටෙන්නේ? ගැටෙන්න තරහක් රහතන් වහන්සේගේ හිතේ නැහැ. රහතන් වහන්සේ මුළුමනින්ම තරහව හිතින් අයින් කළා තියෙන නිසා. රහතන් වහන්සේට ඔන්න මිහිරිත් නැති අමිහිරිත් නැති ශබ්දයක් ඇහෙනවා. ඒ මිහිරි නැති නිසා ආසාව ඇති වෙන්නෙත් නැහැ. අමිහිරි නැති නිසා ගැටි අමිහිරි නැන්නේ ගැටීම ඇති වෙන්නේ. අමිහිරි නැති නිසා ගැටීමක් ඇති වෙන්නෙත් නැහැ. එතකොට මධ්‍යස්ථයි. එතකොට රහතන් වහන්සේ හිතනවද මෙන්න මේ වගේ ශබ්ද නම් ඕන තරම් අහගෙන ඉන්නම් කියලා. එහෙම හිතනවා. නැහැ. දැන් අපි නම් සාමාන්‍යයෙන් කෙලස් තියෙන ගමට එහෙම හිතනවනේ නේද? අපි දැන් බණ ටිකක් දැනගත්තාම හිතනවා හොඳ ශබ්ද හොඳ අරමුණු ආවහම ඒ අරමුණු වලට ඇලෙන්න ගියාම රාගය ඇවිස්සෙනවා. නරක අරමුණු ආවහම ඒ නරක අරමුණුත් එක්ක ගැටෙන්න ගියාම පටිඝේ ඇවිස්සෙනවා. තරහ ඇවිස්සෙනවා. ඒ නිසා රාගයත් ඇවිස්සෙන්නේ නැති පටිඝයත් ඇවිස්සෙන්නේ නැති උපේක්ෂාවෙන් විඳ දරා ගන්න පුළුවන් අරමුණු ලැබෙනවා නම් අන්නේ අරමුණු මං හොඳට පරිහරණය කරනවා කියලා අපි සාමාන්‍ය හිතන්නේ එහෙමනේ නේද? ඇයි? අපිට පේන්නේ රාගයයි ද්වේෂයයි විතරයි. හැබැයි අපිට නොපෙනෙන එකක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ අර භවයේහි පවතින තියෙන උවමනාව. ඒ උවමනාව තියෙන නිසා තමයි අපි හිතන්නේ මෙහෙම අපිට පවතින නැත්නම් හොඳයි කියලා. සපත් නැති දුකත් නැති තැනක ඉන්න ඇත්නම් කියලා හරි හිතනවනේ. කොහේ හරි ඉන්න ඇත්නම් කියලා හිතන එකම අවිද්‍යාවයි. අන්නේ ඒ අවිද්‍යාව තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය එකක්. රහතන් වහන්සේට එහෙම අවිද්‍යාව පහළ වෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි බුදුපියාණන් වහන්සේ මතක් කරනවා රාග ద్వේෂ මෝහ නැති කර ගන්නවා නම් ඒ වාගේම පටිඝානුසය රාගානුසය අවිජ්ජානුසය නැති කර ගන්නව නම් කවුරු හරි කෙනෙක් එයා ආපහු උපදින්නේ නැහැ. රාග ద్వේෂ මෝහ නැති කරනව නම් එයා උපදිනවද? උපදින්නේ නැහැ. උපදින්නේ නැත්නම් වයසට යයිද? නැහැ. උපදින්නේ නැත්නම් ළඩ වෙයිද? ඉපදිච්ච නැති කෙනෙක් කොහොමද ළඩ වෙන්නේ? ඉපදුනේ නැත්නම් මැරෙයිද? නැහැ. වයසට යන්නේ නැත්නම් ළඩ වෙන්නේ නැත්නම් මැරෙන්නේ නැත්නම් එයාට දුකක් විඳින්න වෙයිද? නැහැ. දුකක් නැත්නම් එතන තියෙන්නේ මොකද්ද? සැපත. ඒ සැපත උපත නැති කිරීමෙන් ලැබෙන සැපත. ඒක තමයි නිවන කියන්නේ. එහෙනම් ඒ නිවන ලබා ගන්න කොතනින්ද පටන් ගන්න ඕන? ඇහෙන්. කොතනින්ද පටන් ගන්න ඕන? කනෙන්. කොතනින්ද පටන් ගන්න ඕන? නහයෙන්. දිවෙන්. ශරීරෙන්. මෙන්න මේ ඉන්ද්‍රියන්ගෙනුයි පටන් ගන්නට. මොකද අපි ලෝකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ඇහැට පේන දේ. අපි ලෝකය කියලා කියන්නේ කනට ඇහෙන දේ, සද්ද. නහයට දැනෙන දේ, දිවට දැනෙන දේ, ශරීරයට හැපෙන දේ අපි ලෝකයේ විදිහට හඳුන්වන්නේ.
මෙන්න මේ ලෝකය හමුවේදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්ම එක්ක ගනුදෙනු කිරීමේදී අපේ හිතේ කෙලෙස් ඇති නොවන තාලයට කටයුතු කළොත් විතරයි ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් මිදිලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ තැනැත්තා මානසික දුක්ඛයන්ගෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙම තැනැත්තාගේ රූපස්කන්ධේ ලෝකේ තියෙනකන් කායික වේදනාව යාට දැනෙනවා. මනසට වේදනාව දැනෙන්නේ නැහැ. හරියට අර ඇනිච්ච කටුවේ වේදනාව විතරක් දැනෙනවා වගේ කටුව අයින් කරන්න වෙන කටක් එයා උපයෝගී කරගන්න නැති නිසා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රය දේශනා කරාම ස්වාමින් වහන්සේලා අතිශයින්ම ප්‍රසාදයට පත් වුණා. ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මොකද්ද මේ සූත්‍රයේ නම? සල්ල සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුත්ත නිකායේ. සල්ල කියන වචනේ තේරුම මොකද්ද? උල කියන එකයි. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුර වැඩ හිටියේ මොන නුවරද? සවැත් නුවර, ජීතවනාරාමයේ. මේ ලෝකයේ බුදුපියාණන් වහන්සේ මතක් කරනවා ප්‍රධාන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අශෘතවත් ප්‍රතඥයා. දෙවෙනි එකෙනා ශෘතවත් ආර්ය ශ්‍රාවකයා. ශෘතවත් ආර්ය ශ්‍රාවක හොඳට ධර්මයේ දන්නවා. අශෘතවත් ප්‍රතඥයා ධර්මයේ දන්නේ නැහැ. ධර්මයේ අහන්නෙත් නැහැ. ධර්මයට නැඹුරුවකුත් නැහැ. ඉතින් මේ දෙන්නාම දුක් වේදනා විඳිනවද? විඳිනවා. මේ දෙන්නාම සැප විඳිනවද? විඳිනවා. මේ දෙන්නාටම උපේක්ෂාව දැනෙනවද? දැනෙනවා. දෙදෙනාටම දැනෙනවා. හැබැයි අශෘතවත් ප්‍රතඥයා ශෘතවත් ආර්ය ශ්‍රාවකයා අතර දෙදෙනාගේ වෙනස මොකද්ද? සාමාන්‍යයෙන් අශෘතවත් ප්‍රතඥයා වේදනාවෙන් පස්සේ තණ්හාව ඇති කරගන්නවා. කෙලෙස අවුස්ස ගන්නවා. හැබැයි ශෘතවත් ආර්ය ශ්‍රාවකයා වේදනාවෙන් පස්සේ තණ්හාව ඇති කරගන්නේ නැහැ. කෙලෙස් ඇති කරගන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් කෙලෙස් ඇති කරගත්තොත් අර කියපු හිතේ කිඳා බැහැලා තියෙන රාගානුසය, පටිඝානුසය, මානානුසය ඇති කරගත් අවිජ්ජානුසය ඇති කරගත්තොත් අන්න යාට ඒ කෙලෙස් නිසා, ඒ අරමුණු නිසා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්වලට පත් වෙන්න වෙනවා. කවුරු හරි කෙනෙක් රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය නැති කළොත් එයා ජාති ජරා ව්‍යාධි මරණ නැති කරපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට කෙලෙස් සහිත පුද්ගලයා අශෘතවත් ප්‍රතඥයා වේදනා කීයක් විඳිනවද? දෙකයි. මොනවද? කායික වේදනයි, මානසික වේදනයි. හැබැයි ශෘතවත් ආර්ය ශ්‍රාවකයා විඳින්නේ එක වේදනාවක් විතරයි. මොකද? කායික වේදනා පමණයි. ඉතින් අන්න ඒ තත්වයට හිත දියුණු කරගන්න නම් අප කළ යුත්තේ කුමක්ද? මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවේ, ශරීරයෙන් අරමුණු අරගෙන ඒ අරමුණු විඳීමේදී නරක අරමුණු වලට වටිනාකම් නොදී ඉන්න උත්සාහවත් වෙන. වටිනකම් දෙන්න ඊට පස්සේ ඒ තුලින් පීඩාවටපත් වෙන්නේත් අපිමයි. ඒ පීඩාවට වග කියන්න ඕනේ නම් කවුද? අපිමයි. වෙන කවුරුත් නෙවෙයි. ඒ නිසා හොඳට සිතිවිලි නියම විදිහට පරිහරණය කරන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ සල්ල සූත්‍රය හැම දිනාටම උපනිශ්‍රය වේවා. මේ උදාරතර කුසල් බෙලෙන් පින්නතුන් හැම දිනාටම හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමතු උතුම් නිවන් සුව සැලසේවා. අද මේ පින්කමේ දායකත්වය දරන්නේ කිරිබත්ගොඩ සම්පකර්මාවතේ අංක 82 කින් බීදර නිවසේ පදිංචි පද්මිනී ගුණවර්ධන මහත්මිය විසින්. එතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වුණා තමන්ගේ ඒ මීට වසරකට කලින් පරලෝසපත් දයාබර ස්වාමි පුරුෂයාණන් මහින්ද පුෂ්පකුමාර හරිශ්චන්ද්‍ර රත්නායක මහතාණන් සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කරන්න. දීර්ඝ කාලයක් එතුමා ජීවත් වෙලා හිටි කාලේ ඉතා හොඳින් රැක බලාගෙන අප උපස්ථාන කරමින් ගිලාන උපස්ථාන ආදියත් කරගෙන ස්වාමි දීනියක වශයෙන් තමන්ගේ යුතුකම් නොපිරිහිලා ඉටු කරලා
එතුමා පරලෝසපත් වුණාට පස්සෙත් කෘතවේදීව මෙලෙසින් පින් අනුමෝදන් කරන්නට කල්පනා කිරීම මගේ කළ යුතුයි. ඉතින් ඒ අත්තනායක මහත්මාටත් ඒවාගේම ගුණවර්ධන මහත්මනී ගදාබර පියාණන් වහන්සේ කීර්තිපාල ගුණවර්ධන මහත්මාටත් ඒවාගේම පරලෝසපත් ශ්‍රී අංජාවර්ධන මහත්මිනිය ඇතුළු ඒ පවුල්වලට සම්බන්ධ මේ පින්කමට සහභාගි වෙන අතහිත දෙන උදව් උපකාර කරන දැක බලාහු සතුටු වන හැම දිනාම නමින් පරලෝසපත් සියලු ඥාතීන්ටත් පින් පවරමු. සියලු ඥාතීහු පින් අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් ඥාතීන්ට අපි පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. එත්තාවතා ච අම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උදාරතර කුසල් බෙලෙන් පින්නතුන් හැම දිනාටම කායික මානසික සුවපත් භාවයේ සැනසෙල්ල වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.